One. Good evening, you all. Good evening. Hi, boys. Hi, Hi, boys. boys. Okay. Hi, boys. Hi, boys. Okay, I want good evening you all. Grammar 1 batch 14 කණ්ඩායම තමයි අපි අද මේ විදිහට හමු වෙන්නේ. අපි ගිය සතියේ පන්ති කරේ නැහැ. පොඩි ඉන්ටේක් එකක් තිබ්බා අලුතෙන් දරු ළමයා සම්බන්ධ කරගන්න. ඒ නිසා අපි ගිය සතියේ පන්ති කරන්න බැරි වුණා. දැන් ටික කාලයක් ගත වුණා. ඒක දවස් 14ක් වගේ. ඊට පස්සේ ආයෙ අපි ආයෙ පන්තියට. දැන් 7කට පස්සේ නේ. ඉතින් මේ බලමු අපි ආයෙ මතක් කරගෙන කරන්න. හරි, okay. At first you have to do the dictation activity. Within 3 minutes, you have to finish the dictation activity. Word limit එක කීය තිබ්බේ? 15ද? 15ද word limit එක? 10. Ah, okay, 10. හරි. හරි කරමු. විනාඩි 3ක් ලැබෙනවා. ඉවර කරලා ලකුණු ගන්න chat box එකට දාන්න. ලකුණු ගන්න තමයි දාන්න ඕනේ. දැන් ෆොටෝස් බලන්නේ නැහැ. මොකද හේතුව දැන් පොත්වල වැඩ කරන විදිය කියලා දීලා තියෙන. මේ විදිහට වැඩ කරන එක ඔයාලගේ වැඩක්. හරිද? පැහැදිලිව කියලා දීලා තියෙන්නේ ලස්සනට පිළිවෙලට කොහොමද වැඩ කරන්නේ. හරි. You can send your message only the chat box. Chat box එකට දාන්න out of 10 marks within 3 minutes. විනාඩි 3ක් ඇතුළත. ඉක්මන් කරන්න. S-T-E-L-L-E-H.
ටයිම් ඉස් වෙලා අවසානයි. නිර්මාණි 9. නිහාරා ඕල් කරෙක්ට්. වොසඳි, නතාෂා, සදහම් මේ අය ඕල් කරෙක්ට්. විනුෂි 9. මදුමාලි, ඉනෝකා, චාර්යා ඕල් කරෙක්ට්. සිනුලි 9. අදීශ, සන්දීප් ඕල් කරෙක්ට්. වින්ද්‍යා ඕල් කරෙක්ට්. නෙලිතු 9. ඉයානාටිනුදි ඕල් කරෙක්ට්. කුෂානි ඕල් කරෙක්ට්. පොඩි වෙලාවක් දෙන්න. Okay. Kushani all correct. Yanatinudi 9. And Hirudi all correct. Tushara all correct. Chandrasena all correct. Sanduni all correct. Heshani all correct. Malisha Nitmi all correct. Sanduni 8. Chatuka 9. Sanduni all correct. Nimesh 8. Kiradano, right? සම්බන්ධුන හැමෝම වැඩේ කරලා නැහැ. කීප දෙනායි කරලා තියෙන. ඕකේ. අපි මේ සාකච්ඡා කරගෙන ආව පේපර් එකද කරන්නේ අපි? නැත්නම් අද කරන්න තියෙන පේපර් එකද කොහොමද වෙන්නේ? නැස කිය සතිය කලින් සතිය කිව්වා මේ පේපරේ ඊළඟ සතියට කල්දාම් කියලා. අද will be කරනවා කිව්වා. හොම තුන්නේ වර්ස් වර් වලින්ද? ඔව් සර්. වර්ස් වර් එකේ මුල ඉඳලම අපිට බලන්න තියෙනවා. we have to check. එහෙමද? කවුද අවබෝධය සම්බන්ධ වෙන කෙනෙක් කියන්නේ ඉක්මනට පටන් ගන්න ඕන. මුලින් ඉඳන්ම තියෙනවා සර් සාකච්ඡා කරන්න. මුලින්ම දැනෙද? හරි. she was a nurse. ඇය හෙදියක් වෙලා සිටියා. ට්‍රීට්මන්ට් එකක් කරන් හරි දාන්න. I was the monitor. මම පන්ති නායකයා. විය වෙලා සිටියා. උනා ඒ ඔක්කොම හරි. යා එන්න ඕනේ පන්ති නායකයා. දේව බිස්නස් ඔ පන්ති නායකයා විය වුණා වෙලා හිටියා. දැන් ඔය ද තියෙන හින්දා ය අදහසක් එන්නේ බෑ. ද තියෙනකොට ය අදහසක්. පන්ති නායකයා වි වේ බෑ 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 වේ කියන්නේ දැන් මේ කිව්වොත් කාලේ මොකක් දෙන්නේ අපිට දැන්ද? ඔව් ඔහු මම පන්ති නායකයා වේ කාලේ වර්තමාන වෙනවනේ. එතකොට මේක වස්ව දාන්නේ අපි අතීත කාලයට පාස්ට් වලට. එතකොට පන්ති නායකයා වුණා. අපි අඳුර ගන්න ඕනේ දැන් වෙනස් ටොපික් එකක් කියන්නේ වස්ව. වස්ව භාවිතා කරන්නේ බී වස්ව එකේ විතර අපි දෙවෙනි මැද කොටසේ තියෙදි උඩ තට්ටුවේ අතීත කාලේ. එහෙම අද අතින් තමයි උත්තර දෙකල යන්න ඕනේ. ඔවුන් ව්‍යාපාරිකයන් විය වෙලා සිටියා. හතර it was a funny story. ඒක විහිළු කතාවක් වුණා වෙලා තිබුණා. විය විහිළු විනෝදජනක ඒ වගේ ස්ටෝරි කතන්දරයේ කතාව ඕනේ සමාන වචන තියෙනවා. හරි නැත්නම් වැරදි දාන්න.
ඉවස් ක්ලෙව ඔහු දක්ෂ වුණා ඔහු දක්ෂ විය. කමල්වස් තර්ස්ටි කමල්ට තිභාවිය පිපාසිත විය. ඔවුන් හොරුන් විය වෙලා සිටියා දේවතිවස්. It was a new one. ඒක අලුත් එකක් විය. උනා. වෙලා තිබුණා. They were sleepy. ඔවුන්ට නිදිමත විය. වෙලා තිබුණා. අන්තිම වාක්‍ය දුන්නේ මොකද්ද සදහම්? What is the last sentence that I have given? Nimal was a driver. Nimal රියදුරෙක් විය. නේද? නිමල් වර්ස ්‍රයිව නිමල් රියුදරෙක් වෙලා සිටියා උනා අතීතයට යන අදහස් තියෙනවන හරි වසන්දි සෙනුල්ලයා can you give me these five answers one by one first one okay sir she was a teacher he was a teacher correct කරගන්න okay next my father was at home yesterday my father Was at home yesterday. Yes. Kamal was a clever boy. Kamal was a clever boy. Yes. He had a good job. She had a good job. He had a. He had a good job. Yes. They were our friends. They were our friends. හරියට විතරක් හරි දාගන්න වැරදි නම් වැරදි දාගන්න වැරදිවට හරි දාන්න එපා පොත්වල okay next ඒකෙත් ඔක්කොම හරිනම් be dot good කියලා දා ස්ටාර් තුන paste කරගන්න මෙතන 10න් ලකුණු ගන්න දාගන්න ඔයාලා be dot කියලා දාගන්න ස්ටාර්ස් දාගන්න ඔක්කොම හරිනම් විතරක් ඈ නැත්තම් ලකුණු ගන්න විතරක් දාලා තියාගන්න negative 4 හැදෙන්නේ මේමයි they weren't students own සිසුන් වෙලා සිටියේ නෑ නොවිය උනේ නෑ ඕන එකක් හරි I wasn't the monitor මම පන්ති නායකයා උනේ නෑ වෙලා සිටියේ නෑ නොවිය පන්ති නායකයා වෙන්න ඕනේ ඈ it was a new one ඒ කලුත් එකක් විය උනා වෙලා තිබුණා අතීතේට අදාසක් තියෙන්න ඕනේ It wasn't afraid. ඌ බය වුණේ නෑ. ඌ බය නොවීය. She wasn't a good wife. ඇය හොඳ බිරිඳක් වුණේ නෑ. නොවීය. වෙලා සිටියේ නෑ. He wasn't my friend. ඔහු මගේ යාළුවෙක් වුණේ නෑ. වෙලා සිටියේ නෑ. මමග හිටියේ නෑ. He wasn't at home. Oh, gedara hitiye ne. My uncle wasn't at the office. Mage mama karyalaye sitiye ne. You weren't selfish. Sadham ge answer ekak kiyanna you weren't selfish. Oba aatmarthakami une ne. Okay, good. Tam ki wasen ග්‍රේඩ් එක මොකක්ද? 5 ග්‍රේඩ් 5 ආ ඔකේ. හරි බලලා ඔක්කොම හරි නම් 10න් ලකුණු ගන්න දාලා වීඩියෝ ගුඩ් දාලා ස්ටාර්ස් පේස්ට් කරන්න චාර්යා. ඒ වීඩියෝ සෝෆ් කරේ. හරි ඔන්නේ. සේනුලි සිදංගනා. සුචින මයික්. මයික් එක ඔන් කර. කරලාද තියෙන්නේ ඊළඟ පහ? ඔව් සර්. කියන්න පුළුවනිද? ඔව් සර්. මයික් එක කියමු බලන්න. She wasn't teacher.
she wasn't a in ඕනේ වැරදි වගේ වාක්‍ය a ඇවිල්ලා නෑ නේද ඔය දාලා වැරදි දාගන්න she wasn't a teacher next Father wasn't at home today. ඒකේ today කියන එක yesterday කියලා දාගන්න හරි Father wasn't at home yesterday කියලා හදලා හරියට දාගන්න එක ඉතින් අර සාමාන්‍ය දැනුම ඊයේ කියලා කියනකොට අතීතේ දානකොට ඊයේ කියන්න ඕනනේ හරි next Kamal wasn't a clever boy. Kamal wasn't a clever boy yes next He hadn't a good job. He hadn't a good job. Nathang, he had not a good job. Yes, next. They weren't our friends. They weren't our friends. They were not our friends. Siddhangana, what is your grade? Kiye vasari? Pahe. Grade 5, ne? Okay. Hari. Eva hari vari dan ista salavagan. ඒ වැඩ කටයුතු කර ගන්න ඔක්කොම හරියයි. question form ප්‍රශ්න ස්වරූපයේදී අපි දන්නවා verb එක මුලට එනවා කියලා නේ. was run a driver run රියදුරෙක් වෙලා සිටියාද? උනාද? නිමේෂ් were you afraid again? හා හා විලා සිංහල තේරු ඔව් ඔබ බය වුණාද? ඔබ බය වුණාද? ඇත්තටම ඔබ බය වුණාද? ඇයි අන්සර් දෙන්න බරක් වුණේ? Why you afraid? Don't be afraid. බය වෙන්න දෙයක් නැහැ. Where Answer. you afraid? Why you afraid? හරි හරි. Okay okay. නෑ මං ඇත්තටම මේ නිමේෂ් බය වුණාද කියලා මේ මොකද මේ එකපාරට මහපුවා. හරි. එමන් නෑනේ were you afraid ඔයා බය වුණාද were your books in the cupboard Hiroshima නෑ මයික් සොන්නේ නෑ ඔබගේ පොත් රාක්කයේ තිබුණාද ඔබගේ පොත් කබඩ් එකේ තිබුණාද තමයි උත්තරේ දාගන්න was it a new one Was it the new one? ඔය චාර්ලි ඇවිල්ලා ඉන්නේ. Was it the new one? කියුම් බලන්න. ඒක අලුත් එකක් වුණාද? මං කතා කරනකොට මයික් එක ඔන් කරන්න ඕනේ. පුළුවන් වුණත් බැරි වුණත් කමක් නැහැ. බැරි නම් බෑ කියන්න පුළුවන්. මයික් ඔන් නොකර ඉන්න බෑ මං කතා කරනකොට. වටපිට බලන්න බෑ. බය වෙන්න බෑ. ගැස්සෙන්න වැවුන්නේ. ඒ ගැස්සෙන්න බය වෙන්නේ. දන්නේ නැත්තම් මයික් එක ඔන් කළා මට ඒක අමාරුයි සර්. මට ඒක චුට්ටක් බෑ සර්. මයික් එක ඔන් කරලා කතා කරන එකයි වැදගත්. කතා කරපුවා. Was it a new one? ඒක අලුත් එකක් වුණාද? වෙලා තිබුණාද? Was he selfish? ඔහු ආත්මාර්ථකාමී වුණාද? වෙලා හිටියාද? Were they cruel? චතුක ඔවුන් දරුණු වූවාද? ඔවුන් දරුණු වූවාද? ඔවුන් නපුරු වූවාද? Were your bicycle under the mango tree? කැන්ඩි වලින් කුෂානි. ආන්සර් කරන්න නතාෂායනි ඔබගේ බයිසිකලේ යඹගස යට තිබුණා ඔයාලට මේ මයික් ඔන් කරන්න බැයිද මම මේ ඕෆ් කරලා තියෙන්නේ නැහැ ඔන් කරන්න පුළුවන්
ඔබගේ බයිසිකලේ අඹගසයට තිබුණාද? ඔබගේ බයිසිකලේ අඹගසයට තිබුණා. Was she a songstress? ඇය ගායිකාවක් වුණාද වෙලා සිටියාද? හරි, was she a songstress? Were they at the entrance නිර්මාණ හිරත්? Were they at the entrance? ඔවුන් පිවිසුම ළඟට වෙලා හිටියද? ඔවුන් පිවිසුම ළඟ හිටියාද? දොරටුව, පිවිසුම, දොර ඇතුල්වීම. ඔලා කරෙක්ට්. Was he a good citizen? Vindhya Prabhani. ලියපු එක කියන්නේ. Was he a good citizen? ඔහු හොඳ පුරවැසියෙක් වෙලා සිටියාද වුණාද? ඔගේ දායකයි. නිර්මාණයේරත්, can you tell me these five sentences one by one? Was she a teacher? Was Was she a teacher? father at home yesterday? Was father at home yesterday? Was Kamal a clever boy? Was Kamal a clever boy? Had he a good job? Had he a good job? Were they our friends? වර්දේ අප ෆ්‍රෙන්ඩ්ස් කියන එක සිංහල තේරුම ගත්ත. ඔවුන් අපේ යාළුවෝ. ඔවුන් අපේ යාළුවෝ වුණාද වෙලා සිටියාද? අපි දෙතුන් පැත්තට බාන්න ඕනේ. අර හුරුවට යනවා වගේ දෙයක් තියෙනවා නේ. හා, දෙතුන් පැත්තටම බල්ල කරන්න. හරි, ඔකේ. නෙගටිව් ක්වෙස්චන් බලාගම්. වසන්ට් රුවන් ඩ්‍රයිවර් රුවන් රියදුරෙක් වෙලා සිටියේ නැද්ද? උනේ නැද්ද? weren't you afraid? ඔයා බය උනේ නැද්ද? weren't your books in the cupboard? ඔබගේ පොත් රාක්කයේ තිබුණේ නැද්ද? wasn't it a new one? ඒක අලුත් එකක් උනේ නැද්ද? wasn't he selfish? ඔහු ආත්මාර්ථකාමී උනේ නැද්ද? weren't they cruel? ඔවුන් නපුරු උනේ නැද්ද? Wasn't your bicycle under the mango tree? ඔබගේ බයිසිකලේ අඹගසයට තිබුණේ නැද්ද? Wasn't she a songstress? ඇය ගායිකාවක් උනේ නැද්ද? Weren't they at the entrance? ඔවුන් පිවිසුම ළඟ සිටියේ නැද්ද? Wasn't he a good citizen? ඔහු හොඳ පුරවැසියෙක් උනේ නැද්ද? හරි, පරිද්දාගන්න. දැන් මේ ස්පීඩ් එකට බලාගන්න එහෙම පුළුවන් වෙන්නේ ගෙදරින් වැඩ කරපු අයට විතරයි. ගෙදරින් වැඩ කරන්නේ නැතුව ආපු අය ඉන්නේ. එයා ලබන සතියේ ඉඳලා පන්ති ඉන්නෙත් නැහැ. ඒ මොකද බෑනේ, මේ ස්පීඩ් එකට යන්න බෑ, තීරින්නේ නැහැ, මතක නැහැ, දන්නේ නැහැ. ප්‍රශ්න ගොඩක් ගොඩයි. ගිය සතියේ පන්ති තිබ්බෙත් නැහැ නේ. නිකන් හොය පොත උස්සගෙන ආවන දැන් මතකත් නැහැ. ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නෑ වීඩියෝ ඔෆ් කරගෙන. වීඩියෝ ඔන් කරන් ඉන්න අය හපුවා මැංගේ. අහනම කට්ටිය තමයි. හරි, ඉනෝකා. Give me the answers one by one. Was not she a teacher? Wasn't she a teacher? Was not දාන්න එපා, කෙටි කරලා දාන්න. Wasn't she a teacher? Yes. Wasn't my father at home yesterday? Wasn't my father at home yesterday? Wasn't Kamal a clever boy? Wasn't Kamal a clever boy? Wasn't he had a good job? Oh, no, very, very good. අර කලින් වාක්‍ය හතර හරියද අපි කියපු ඒවා? හරියද? හිරිසිම හරියද? කලින් වාක්‍ය හතර අපි බලමු ඉස්සර හරියද? මෙයාගේ wasn't he had the කියන්න බෑ. ඈ? Hadn't. Hadn't he a good job? අන්න හරි. සඳහන් දෙනවා හරි.
හැඩ්නට් එක මොකද අනිත් අර එක දිගට ආපු ඉඳන් උන්ට වැරදිලා තිනවා අර එක දිගට පර්සන් පර්සන් කිය ගියා වනේ ඒක වැරදිලා අනේ නෙක්ස්ට් ඊළඟ එක were not they our friends were not they our friends weren't they our friends weren't they our friends දැන් මේ දැන් හරියන්නේ නැහැ කට්ටිය කතා කරන්නෙත් නැහැ උත්තර දෙන්නෙත් නැහැ දැන් වැරදි සමහර අය ගන්න පොඩි ගේම් එකක් කරලා ඊළඟකට යන්න හරි අර ගේම් එක කරන්නේ මැසේජ් කරලා දාන්න ඕනි පළවෙනි පහ අතරට එන්න ඕනි වාක්‍ය පහක ගේම් එකක් කරමු හරි ඔන්න රෙඩි වෙන්න දින වාක්‍ය ටයිප් කරන්න තමයි තියෙන්නේ පොත්වල ලීලා ඉන්න බෑ ටයිප් කළා දැම්මා පළවෙනි පහ අතරට එන්න ඕනි හැම කෙනෙක්ම වාක්‍ය පහ ඇතුළත මොකද 25ක් 30ක් විතර නේ පළවෙනි වාක්‍ය දැන් මේ ඉගෙන ගත්ත වචන දාලා ඔවුන් නපුරු වුණාද ඔන්න වාක්‍ය ඉක්මනට කරන්න පුළුවන් කරන්න ඒක බෑ තාම නෑ මේ තාමත් නෑ නෑ තාමත් නෑ දැන් අර මට මතකයි මේ පන්තියේද කොහෙද අර ගිය සතියේද කලින් දවසේද කොහෙද අර ආවේ බොයි කෙනෙක් කියනකොට කියනකොට දැන් එයා අද නෑ එහෙනම් හොඳයි අද අනිත් අයට මේ තරඟයක් තියෙන දැන් යයි දන්නේ නැත්ති අද අඩුයි ගොඩක් අය වැස්ස නිසා දන්නේ හරි ඇති කාලේ ඈ පළවෙනි මාංශයක වැරදි නිසා දෙවෙනි ආංශයකට යමු දෙවෙනි ආංශයක හරි නිහාර කුමාරගේ තමයි අද පළවෙනි ස්ථානය ගන්න වේගී අතින් ඔවුන් නපුරු වුණාද වැරදිනේ උනේ නැද්ද කියලා නෙමෙයි නිහාර කුමාරත් වැරදි වුණාද කියලා ඇවිල්ලා මේ ඒ හින්දා යනවා නිර්මාණි හේරත් ප්‍රථම ස්ථානයේ වේගී අතින් ඒ ක්‍රුවල් කියන එකේ අකුරු වැරදිලා තිනවා මට ගැටලුවක් නැහැ එහෙම ගැටලුවක් නැහැ පොඩ්ඩක් ක්වෙස්චන් මාක් එක තිබුණා නැත්නම් එහෙම ගැටලුවකුත් නැහැ මොකද වේගෙන් ලියන්නත් තිබෑනේ මට තේරෙනවා උත්තරේ හරිනම් අර කියලා. Were they cruel තමයි උත්තරේ. ඔවුන් අපුරු වුණාද කියලා තමයි ඇහුවේ. දෙවෙනි ස්ථානය ගන්නවා 100% correct. හරියටම ලියලා නතාෂා. තුන්වෙනි ස්ථානයට එනවා දනුජ. fourth place එක ගන්නවා චතුක. ඔන්න හිරෝෂිමත් ඇවිල්ලා තිනවා. පස්වෙනි ස්ථානයට නෙක්ස්ට් ඊළඟ නෙක්ස්ට් සෙන්ටෙන්ස් එක ඔහු කරුණාවන්තද පළවෙනි ආන්සර් එක ඇවිල්ලා තියෙන්නේ හරි අපි උත්තර ටික බලන්න යනවා ගොඩක් අය වැරදි ඒක පළවෙනි ආන්සර් එක හරි ඔහු කරුණාවන්තයිද දැන් කරුණාවන්තකම කියන්නේ කයින්ද කියෙන්දි කයින්ද ඔහු කරුණාවන්තයිද කියලා අහන්නේ ප්‍රසන්ට් වලින් is he kind is he kind තමයි ආන්සර් එක නතාෂා අන්ජානි එයා කලින් එකෙත් හිටියා දෙවෙනි අටේ පළවෙනි තැනට ඇවිල්ලා දෙනවා ඊසි කයින් තමයි උත්තරේ. අර ගොඩක් අය මේ පාස්ට් හිතලා තියෙනවනේ වර්ස් දාගෙන. ඔක්කොම වගේ වර්ස් දාලා තියෙන්නේ. දෙවෙනි ඒ නිසා පස්සේම හිටියත් දෙවෙනි ස්ථානයේ නිහාර කුමාරගේට එනවා මේ පාරණ. ඊසි කයින්. එයා මේ පාරණ හරි ඉස්සලා පොඩි වැරද්දක් තිබුණා. තුන්වෙනි ස්ථානයේ යනවා තවත් පස්සට වසන්දිට එනවා තුන්වෙනි ස්ථානයේ. ඊසි කයින්. නෙතුම් ෆෝත් වන්.
හතරලිස්ථානෙන් ඉතුම් ගන්නවා ඉසිකයින් අයවස් ඇවිල්ලා තියෙනවා සදහම්ට ඇවිල්ලා තියෙනවා මංගෙන් බැලුව සදහම්ට එන්නේ නැද්ද අවස්ථාවක් කිය සදහම් පස්වෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙනවා ඕකේ හැපි නේද සදහම්ට සතුටු වෙන්නේ ආ ඒක නේ කියන්නේ Yes, sir. හරි හොඳයි ඒක තමයි next අම්මා ගෙදර හිටියේ නැද්ද? තවම නෑ තවම නෑ තවම නෑ. ආ පළවෙනි උත්තරේ වැරදි. අම්මා ගෙදර හිටියේ නැද්ද? ආ එක උත්තරයක් ආවා. පළවෙනියට. හරි උත්තර බලන්න එනවා දැන් ඈ. පළවෙනි උත්තරේ වැරදි දෙවෙනි උත්තරේ වැරදි third one also wrong වසන්දි තමයි මේ ප්‍රථම ස්ථානය ගන්නෙ වසන්දිට එනවා අම්මා ගෙදර හිටියේ නැද්ද answer එක තමයි wasn't mother at home අම්මා ගෙදර හිටියේ නැද්ද wasn't mother at home එන්න ප්‍රථම ස්ථානයේ වසන්දිට එනවා දෙවිනි ස්ථානයේ අහලකවත් අතිනෝ සෙන්ට් මද ඇටෝම් නතාසා අන්ජානිට මං ඉතින් නතාසා අන්ජානි තුනේම හිටියා වගේ මතකයක් තියෙනවා දෙවිනි ස්ථානයේ නතාසා අන්ජානිට තුන්වෙනි ස්ථානයේ චතුකට එනවා චතුකත් මට මතකයි පළවෙනි එකේ හිටියා අභිෂේකා කලින් හම්බුනේම නෑ අපිට කලින් දෙකේම මේ අභිෂේක අලුතෙන් එක්කෙනෙක් ඇවිල්ලා පස්වෙනි හතරවෙනි ස්ථානෙට වසන්ට් මද ඇට් හෝම් නිතුම් වෙනවා වසන්ට් මද ඇට් හෝම් පස්වෙනි ස්ථානෙට හරි ඔකේ අනික අය නොදා ඉන්න එපා දාන්න උත්තර දාන්න ගැටලුවක් නෑ ඒවා කියවු නෑ කියලා ගැටලුව නෑ උත්තර දාන්න එතකොට බලා ගන්න මමත් හරි නේද කියලා හැබැයි ඔයාලා හැමෝම විනාඩියකට කලින් ඔය වාක්‍ය නිර්මාණය කරලා එවපු අය නොඒවා ඉන්න එපා එවන් නැතුව ඉන්න එපා දැන් වාක්‍ය තුනක් අපි කළා තව දෙකයි හම්බෙන්නේ අවස්ථාවක් ගන්න හරි නොගෙන ඉන්න එපා අවස්ථාවක් ඔයාගේ බයිසිකලේ අඹ ගසේ යට තිබුණාද? ආම නැහැ හිතලවත්. ඔයාගේ බයිසිකලේ අඹ ගසේ යට තිබුණාද? පළවෙනි ආන්සර් එක හරියටම හරි. දෙවෙනි ගත්තරේ තුන්වෙනි ගත්තරේ නෑ තුන්වෙනි එක වැරදි පොඩි වැරද්දක් තියෙනවා හතරවෙනි ගත්ත වැරද්දක් තියෙනවා හොඳට හිතලා 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 දාපු පළවෙනි මාංශයක හරියට ලියනවා අදීශ සංදීප් ආන්ස් ඔයාගේ බයිසිකලේ අඹ ගසයට තිබුණාද වස් යු බයිසිකල් අන්ඩර් ද මැන්ගෝ ට්‍රී වස් යු බයිසිකල් under the mango tree. Next. දෙවෙනි answer එකත් හරි තරුෂ තුෂාර මනුසුන් මනුෂි was your bicycle under the mango tree. තුන්වෙනි answer එකත් හරි චතුකගේ was your answer the was your bicycle under the mango tree. 1 2 3 පිළිවෙලින් තුන් දෙනාම හරි. බලන්න. මේ බෑ ගන්න බෑ තුෂාර අයින් කරන්න යු බයිසිකල් යුව
බයිසිකල් යුව එන්න ඕනි ආර එකක් නෑ චතුකට හම් වෙනම අවස්ථාවක් වස්සිය බයිසිකල් අන්ඩ මැන්ගෝටී විින්ඳ දාලා තින යු කියල යුව එන්න පෙවා බයිසිකල නිර්මාණිත් වැරදි ආය අභිෂේ කට එනවා පස්සන අවස්ථාව වස්සිය බයිසිකල් අන්ඩද මැන්ගෝත්‍රීගෙන ඕකේ ලාස්ටන් අවසාන අවස්ථාව ඔවුන් බය වුණේ නැද්ද? ඔවුන් බය වුණේ නැද්ද? උත්තරය ඇවිල්ලා තියෙන්නේ. හරි. හදාගත්තද ඔයාලා? එවන්න බැරි වුණත් හදලා හරි තියාගන්න. මේ මේකට සම්බන්ධ මේ වේගය හැදෙන්න. පළවෙනි ආන්ස් එක ආව නිහාර කුමාරගේ. එයා හරි. weren't they afraid? නිහාර කුමාරගේ අවස්ථා පහේදී මෙහෙම්මෙන් හිටියා මට මතක ඇටියෙද weren't they afraid නිහාර කුමාරගේ can you hear me හෙන්න මම කුයින නිහාර කුමාරගේ මෙයයි හරි හරි කවුද කියලා බැලු හරි දන්නු ඕකේ ගුඩ් නා ආදේශ සංදීප් මම කිව්ව ඔවුන් බය වුණාද කියලාද ඔවුන් බය වුණේ නැද්ද කියලාද ඒක මතක නැහැ නේ කාටවත් මට මතක නැහැ ඔවුන් බය වුණේ වුණේ නැද්ද නැද්ද ආහෙනම් හරි නිහාර කුමාරගේ weren't they afraid තමයි answer ඔවුන් බය වුණේ නැද්ද ආදේශ සංදීප් weren't they afraid එයත් හරි නිර්මාණි හේරත් එයත් හරි නිර්මාණි හේරත් කලින් හම්බුනේ නෑ මං හිතන්නේ කිසිම අවස්ථාවක දැන් අලුතෙන් ආපු සම්බන්ධුනේ මෙත මේකට ඕකේ නේද මේ පාර විතරයි හරිය නිර්මාණි පහට පහ අතරට weren't ඔව් they afraid පළවෙනි එක හරි ගියා ඊට පස්සේ වැරදුනා දැන් එක හරි ගියා තුන්වෙනි ස්ථානට next weren't they afraid හිරොෂිමා ඇවිල්ලා තියෙනවා මේ පහ හතරවෙනි ස්ථානේ යෝමාෂා weren't they afraid අවසාන එකේදී අලුත් කීප දෙනෙකුත් ඇවිල්ලා තුන හරි ඔය මම නිකන් මතක් කරේ වේගය වල ගෙදරදී හදාගන්න එන්නේ දැන් අද ප්‍රශ්න අහනකොට උත්තර දුන්නෙත් නැහැ ගොඩක් අය අර සතියක් මිස් වුණානේ ඕක තමයි ඔය ගැටලුව තියෙන්නේ ඒක සතියක් මිස් කරන්න බෑ මිස් කළොත් ඉවරයි මිස් කළොත් ඉවරයි සතියක් දැන් මම උපදෙස් දුන්න වේගය හදාගන්න ගෙදර ගිහිල්ලා කරන්න වැඩ කියලා හරි will be එකට මේ will be එක ඉගෙන ගන්නකොට මේ පොඩි දෙයක් තියෙනවා. අපි කලින් කලේ නැති දෙයක්. ඒ තමයි දැන් will be කියපුවා මෙන්න මේ will be කියන verb එක දිහා බලන්න මේ ක්‍රියාපදෙදී අපිට බලන්න. බැලු බැල්මට ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවානේ. will කියලා එකක් තියෙනවා be කියලා එකක් තියෙනවා කොටස් will be ඈ. අපි ලියනවා ඔහු වෛද්‍යවරයෙක් වේවි. he will He be will be doctor. Doctor. doctor නෙමෙයි a doctor ඈ. A doctor. ඔව්. He will be a doctor. ඔහු වෛද්‍යවරයෙක් වේවිද කියලා කොහොමද එහෙනම් question කරන්නේ? ඔව්. Will be එක විතරක් ඉස්සරහට ගන්න. දන්නවනේ. He will be a doctor. මේක question කරනකොට
ඔය will be කියන ක්‍රියාපදයේ කොටස් දෙකක් කියලා අපි සලකනවා එතනදී. be කියන එකට අතවත් තියන්න බෑ. be කියන තැනම තියෙන්න ඕනේ will විතරයි මුලට ගේන්නේ, not දාන්නේ, not දාලා මුලට ගේන්නේ. හරි? දැන් ඔහු වෛද්‍යවරයෙක් වේවිද කියනකොට එහෙනම් කොහමද කට්ටිය කියන්නේ උත්තරේ කට ඇරලා කතා කරන්නේ? Will he be a දැන් නෑනේ මම ලියන එක. doctor? He will be a doctor. මොකද මම කියන්නේ? Will he be a doctor? ආ ඒ කතා කරලා කටේ මේ මුළු කර ගන්න ඕනේ. ගොළු වගේ ඉඳලා ඉගෙන ගන්න එපා. වැඩක් නෑනේ. ඉතේ තියාගෙන ඉගෙන ගන්න ඇත්ති භාෂාව. නිකන් හම්බෙන පොඩි අවස්ථාවේ නිකන් කීවලා හරි බලන්න වාක්‍යයක් එකපාරක් හරි. මයික් ඔන් කරලා නැත්නම් කවන්නේ කීවා. Will he be a doctor? නැත්තම් මේවා කියවෙන්නේ නැහැ. මේවා අපිට නුහුරුයි. Will he මේවා be a කුටිව doctor? පැටලි පැටලි යන්නේ නැත්තම් නුහුරුයි නුහුරුයි. He will be a doctor. Will he be a doctor? හරි එහෙනම් දැන් ওই බුද්ධියෙන් මට කියා මේක නෙගටිව් කරලා. Won't he be a doctor? ඔය කිව්වේ නෙගටිව් කරලා. Wasn't වසන් he දේවල් won't කියනවා be කියන. a doctor? හා? He won't He won't he be a won't doctor. be a doctor. He be not a doctor. He will not කියන්නත් පුළුවන් නේ. තවත් කට්ටිය කියනවා මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. කොහොමද? He will not be won't a doctor. W O N apostrophe T මෙහෙමත් කියන්න බලන්න. ඔන්න will not එක කෙටි කරන විදිය. ඔය පැත්තකින් ලියා ගන්න මේ පොතේ ඔය ඔතනම කොහෙද? පැත්තේ will not කියලා ඉරි කැල්ලක් ගහලා won't කියලා ලියන්න. කෙටි කරන්නේ ඔහොමයි won't. දැන් තව won't එකක් තියෙනවා අවශ්‍යයි කියලා. ඒකේ උඩුකමා මුකු නෑ. W A N T won't ඒ තමයි අවශ්‍ය. will not කියන එක කෙටි කරන්නේ willn't කියලා නෙමෙයි. won't. won't. අර අවශ්‍යයි කියන වෝන්ට් එකයි මේ වෝන්ට් එකයි ප්‍රකාශ කරනකොට ලොකු වෙනසක් හොයන්න බෑනේ. ලියනකොට වෙනසක් එව්ව හැකි. will not කෙටි කරලා උඩුකමාවක් දානවා won't w o n t. අතනදී w a n t won't අවශ්‍යයි. he will not නැත්නම් he won't මොකද කියන්නේ? be a doctor. දැන් මේක question කරන්න බලන්න negative question. He be a doctor. Won't he be a doctor? හරි දැන් මොකක්ද එතන අපිට අරිට වැඩි පොඩි වෙනස්කමක් තිබුණේ කොතනද දන්? ඔය will be කියන එක පොසිටිව් වලදී තමයි එකක් විදිහට සලකන්නේ. ක්වෙස්චන් වලදී be තියෙන තැනම තියෙනවා. will විතරයි මුලට ගෙනියන්නේ. නෙගටිව් කරද්දිත් b තියෙන තැනම තියෙනවා. මේ will එකට තමයි not එකතු කරන්නේ. නෙගටිව් ක්වෙස්චන් කරද්දිත් will එකට not එකතු කරලා තමයි මුලට ගෙන්නේ. සරලව මතක තියාගන්න b කියන එක තියෙන තැනම තියෙන එක හොල්ලන්න බෑ. පටලව ගන්න එපා. positive 4 I will be a doctor, we will be students. දැන් will be කිව්වම ඕන එකකට දාන්නේ will be තමයි. singular plural දෙකට දැන් මේ උදාහරණ ටික දිහා බලා ගන්න. you will be clever, ඔබ දක්ෂ වේවි. the student will be clever නේද? ඒ වගේ he will be a doctor, she will be sad, ඇය දුක් වේවි නේද? අන්න ඒ විදිහට අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් will be දාලා. වේවි තියේ විඳීවි කියලා. He will be a doctor. පළවෙනි වාක්‍යයේ තේරුම කියන්නේ. ඔහු වෛද්‍යවරයෙක් වේවි. ඔහු වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍යවරයෙක්. ඒක ලියන්න. හරි අපි යනවා පහළට. මෙතන හතරවෙනි වාක්‍යය කියන්න මට එන. ඔවුන් නපුරු නොවේ. ඔවුන් නපුරු.
මම මොකක්ද කියන්නේ මේ 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 ස්ක්‍රීන් එක දිහා බලන්න. He will be has a good job. He will be has a good job. He will have a good job. He will have a good job. එතන මෙතන will be දැම්මට අපිට පහල අයිතියක් හගවන එකේදී will have වෙන්නේ will be එකක් එන්නේ නැහැ ඒකේදී. එක්කෙනාටයි අවබෝධ කරගැනීමේ හැකියාවනේ. Beavers ලගේ ගෙදර උඩ තට්ටුවයි යට තට්ටුවයි දෙකේම නිර්මාණය කරන්න පුළුවන් will be විතරයි අතන දාලා තියෙන්නේ. මෙතන එන්නේ will have වෙන්නේ. ඇයි එන්නේ කියලා දන්න. අයිතියක් ගැන ප්‍රකාශ වෙනවා. ඔහුට තියෙන අයිතියක් ගැන ප්‍රකාශ කරන්න යට තට්ටුවින් will be දාන්න බෑ ඒ නිසා. මේකේ පස්වෙනි වාක්‍ය කියන්න බලන්න. They will be our friends. They will be our friends, okay. Tamal will be a driver. මොනවද කියන්නේ මං අහන්නේ වට කියන්න ඕනේ. හරි. Negative form. They won't be cruel. Give me the answer. ඔවුන් අපිරු නොවේති. ඔවුන් අපිරු නොවේවි. ඔවුන් අපිරු නොවේවි ලියන්න. මේ දෙවෙනි එකට ආන්සර් එක දෙන්න. ඔහු පොලිස් නිලධාරියෙක් නොවේ. Father will be at home today. Father will be at home. Father will be at home. Tomorrow හෙට අනාගතයට දාලා කියන්න. Father will be at home tomorrow. Question form පළවෙනි sentence එක. Will Ruan be a good driver? සේරුම කියන්න. Ruan හොඳ රියදුරෙක් වේවිද? ඒක ලියන්න. මේකේ තුන්වෙනි එකට ආන්සර් එක කියන්න. ඔවුන් හොඳ පුරවැසියන් වේවිද? Kamal will be a clever boy. Kamal will be a clever boy. Okay, next. Fiction form again, sir. Will Kamal be a clever boy? මට දුන්න ආන්සර් එකත් වැරදි. Again. කියන්න. Will Kamal be a clever boy? Will Kamal be a clever boy? Yes. Next. First sentence. Won't they be at the entrance? Kivan. කාටවත් බැ. ඔවුන් ඔවුන් පිවිසුමේ නොසිටීවිද? ඔවුන් පිවිසුමේ දොරටුවේ ඇතුළන ස්ථානය ළඟ නොඉඳීවිද? නොසිටීවිද. නොසිටීවිද.
නොඉඳීවි. ලියාගන්න නැත්තම් ගාලා බොරු ලියන්නේ මේවට. ඔය අවසාන කරන එක බෑ කාටවත්. නොඉඳීවිද නොසිටීවිද නොදාලා අර ඉඳීවි අරම ඒ ටික දාන්න නොදාලා දාන්න. නෙගටිව් ක්වෙස්චන්. සිංහල දන්නේ නැහැ නේ ඒකයි පළවෙනි වාක්‍ය හැමෝටම ලියාගන්න කියන්නේ. ගිල්ල වැරදි ලියාගෙන එන්න එපා. පොත් පොත් හතරවෙනි සෙන්ටෙන්ස් එක. Won't he have a good job? Won't they be our friends? මං ෆෝත් වන් අතර නිගහන්නේ. Won't he have? දැන් ඔයාලට අවබෝධ කර ගැනීම තියෙන්නේ. අතන will be වල will විතර නම් ගත්තේ. මෙතන will have වල will විතරයි ගන්න ඕනේ. රටාවක් තියෙන වගේ. ඒක අල්ලගත්තා මම හැම එකම කියලා දෙන්න ඕනේ. අතන won't he be කියලා ගත්තොත් මෙතන won't he have යට තට්ටුවෙන් අයිතියක් හංගුණ කෙනෙක් ගෙනාවොත් හතරවෙනි එකට ගේන්නේ අයිතියක් හංගුණ කෙනෙක්. ඒක ටිකක් වෙනස්. අපි මුල ඉඳලාම ආවේ වෙනස් විදියට. ප්‍රසන්ට් වලදී හැස උඩාව ඉසෑම වලට යටින්. වර්ස් වලදී හෙඩ් ආවා. ෆියුචර් වලදී will have වෙනවා. අවබෝධ කරගැනීමේ කියලා. ඉතින් ඒ ටික හෝම්වර්ක්. දැන් හෝම්වර්ක් කරන ඉතින් දන්නවනේ මේ වාක්‍ය පහ හෝම්වර්ක්. අර උඩ පළවෙනි එක ලියාගෙන තියෙන ඒ ටික විදියට ඒ ටික කරගෙන යන්න ඕනේ. ඔයාලට තියෙන දැම්මුණත් කරන්න පුළුවනි. next week exam 1 අපි කරනවා. exam 1 එකේ භාගය කරන්න වෙන්නේ කොහොමත් අපිට පැයක් යනවා answers ටික discuss කරන්න. පැයකට ආසන්න කාලයක් යනවා. will be එක discuss කරන්න. ඉතුරු වෙලාවේ තමයි paper එක කරන්න. ඔය paper එකට හුරු වෙන්න අවශ්‍ය නැහැ. කොහොමත් ඔයාලා ගෙදරදී පාඩම් කරන අය නෙමෙයිනේ. ගෙදරදී වැඩ කරන අය නෙමෙයිනේ. ඉතින් ගැටලුවක් ම නැහැ කොහොමත්. paper එකට කොහොමත් හුරු වෙන්න එපා. පේපර් එකට හුරු වෙන්න ඕනේ නැහැ. ඒ වෙලේ මම දින දින වේලාවට අනුව තමයි කරන්නේ. පේපර් එක ගෙදරින් කරන් ඉන්න එපා. පේපර් එක නැති අය කොහෙන් හරි හොයාගන්න ඕනේ. පේපර් එක කොයි මම දීලා තියෙනද ඔයාලට නැහැනේ. ගෙදරින් පොත් හදාගන්න නැති පේපර් එක දීලා තියෙනවද? නැහැ සර්. ඒ කාට හරි කියන්නේ ගෲප් එකට දාන්න කියලා. මං දැන් දාන්න ගෲප් එකට. PDF. මන් දන්න. PDF එක දාන්නම් print එකක් අරගෙන ලබන සතියේ නකොට අරන් එන්න. ගෙදරින් හුරු වෙන්න එපා. ඔක හුරු වෙන්න අවශ්‍ය නැහැ. ලබන සතියේ pass fail කියනවා. fail අය grammar 1 batch 15 එකට යන. 15 වෙනි කණ්ඩායම දෙනවා pass අය. ඔහොම තව මාසයකින් grammar 2 එකට යන. ඔහොමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඒ නිසා ලොකු දෙයක් නැහැ. ඒ ඉගෙන ගත්ත ටික හොඳට මැති ඔය පේපර් එක කරන්න. හරි එහෙනම් වෙලා තිබුණත් අද අපිට වෙලා සින් අතර කරන්න පුළුවන්. මේ පේපර් එක තියෙන නිසා ලබන සතිය වෙන ගුවන්න්න දේකුත් නැති නිසා. It is enough for today. Do you have any questions or problems? ප්‍රශ්න ගැටලු තියෙනවද? මේ පේපර් එක නේද? මේ පේපර් එකනේ වෙයිද? පේපර් එක මේ පේපර් වෙයිද? කොයි කොයි මොනවාද පේපර් කොයි තියෙන්නේ? වලා ඕක තමයි පේපර් එක. ඔය අර පොත්වල දාලා ඉපු එකනේ. පොත් ඇනුම් කරපු අයට පේපර්ස් දුන්නා මම. හරි හරි. ඕක තමයි පේපර් එක. පොත් ඇනුම් කරපු අයට මම ප්‍රින්ට් බෑ. ඔහොම නෙමෙයි දාන්නේ. මේ අපි අර PDF එකක විතර යාලට print out ගන්න ලේසි. මම පොත්වල විතරයි PDF දෙන්නේ නැත්තේ. මම ඕකේ PDF එකක් දාලා. එතකොට ඔය communication එකට දුන්නාම ලස්සනට ඔය තියෙන ඔය චන්ද්‍රසේන අතේ තියෙන විදිහට මෙනවා මේ paper එක අනිත් අයටත්. දැන් photo එකක් දාපුවා පොඩ්ඩක් paper එක blur වෙලා යනවා. Thank you very much. Thank you very much. අර තියෙන books order කරලා නේද තියෙන්නේ. ඒක නේද ලැබුණේ. එක තමයි ලැබිලා තියෙන්නේ.
මේ මේ පේපරේ නෙවෙයිද? ඕක පේපර ගන්න පුතේ පොතක්. ඕකේ තමයි අපි මෙච්චර දවස් වැඩ කරේ. Thank you, ඔය sir. පොත් ඇලුම් කරපු කෙනෙන්නේ. පේපර කොහේ හරි දාලා ඇති. බලන්න පොත් ඇලුම් කරලා කොහෙද පොත් පාර්සලේ කැඩුවේ කියලා. පේපර් දෙකක් ග්‍රැමර් 1 2 දෙකම ගත්තොත් දෙකක් කියවනවා. ඒක තමයි ප්‍රශ්නමත්. මොනවද වෙන මොන හරි ගැටලුද නැහැ. හරි නේද? හරි නะ. next week හැමෝම මෙන්න පේපර් එක කරන්න පාස් පිළ බලන්න. වාක්‍ය 80ක් තියෙන වාක්‍ය 80ට ලකුණු බලනවා. next week භාගයයි ඊට පස්සේ සතියේ භාගයයි තමයි පේපර් එක කරන්න. හැමෝටම පුළුවන් හරියට පන්ති ආවනම් පාඩම් කරන්න ඕනේ නෑ ඒකට පේපර් එකට. ඒක මා සිම්පල් පේපර් එකක්. සිංහලින් වාක්‍ය කියන ලියන්න තියෙන. බීඔස් ලගේ ගෙදරක් තියෙනවා බිත්තියේ ගහලා. පේපර් එක කරනකොට ඒක බලන් හරි කරේ ගැටලුවන්. හරි එහෙනම් it is enough for today. I'm going to stop this class for today. Goodbye. God bless and everybody bless you. I want. Good night, sir. Good night, sir. Okay, good night. Good night, sir. Good night, sir. Bye. Bye. Bye, sir. Good night.